අපි මේ කේනයින් යුනිට් එක ගැන කතා කරනකොට අපිට හම්බුණා මේ ළඟදි මේ මෙයා ආවනේ මේ යාළුවා ළඟදි ආව නෙදලම් වලින්. ඔව් ඉතින් මේ ඩොග් ෂෝ එකට ආවා සීකේසී එකේ. ඉතින් සාර්ථින් අපිත් එක්ක කොහමද අයබෝන් පෙට් ඔක් එකට? කොහොමද අපිට කියන්නකෝ දැන් ඔයා ගොඩක් කාලෙන් තිස්සේ ට්‍රේන් කරනවා. දැන් විශේෂයෙන්ම පොලිස් ට්‍රේනින්. ඒතර දැන් ඔයා ගාව මේ ඉන්නේ එමිනම්. මෙයා ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ. මෙයාගේ නම එමිනම්. මෙයා ගෙන්නවේ නෙදර්ලන්ඩ් වලින්. මෙයා විශේෂයෙන් පුරුදු පුරුදු කරලා තියෙන්නේ මද්රාවි පරික්ෂණ රාජකාරිය සඳහා. ඊට අමතරව සම්දර්ශනංග වලට ට්‍රේනින් කරනවා. අපි දැක්ක ඉස්සරහා මේ ඔළුවට කෝප්පයක් තියාගෙන යනවා. කටේ දෙගිඩියක් තියාගෙන ඔළුවේ වතුර වීදුරක් තියාගෙන බැලන්ස් කරන රාජකාරීන දවසක ඩීඑජී ඔෆිසෙන් කතා කරා යතුරුපැදියක් තියෙනවා සකකට යුතුයි පරීක්ෂා කරන්න ඕන කියලා. මම නිසුන් රාජුත් එක්ක ස්ථානෙට ගිහිල්ලා යතුරුපැදිය පරීක්ෂා කරා. මුලින්ම ඉස්සරහින්දලා පරීක්ෂා කරන පිටපස්සට යනකොට එක තැනකදී නැවතලා පහුරු ගාල් හැපුවා. මම අහපව් එතනට නැවතත් යොමු කරා. අහපව් එතන සංඥා කරා. ඇත්තම ඒ ලොකු බයිසිකලක ගලවල සීටේ ගලවන්න තැනක් තිබෙන්නේ නැහැ. කොහොම හරි අපි ගලවල පරීක්ෂා කර බලද්දී කේරළ ගංජා පැකට් 100ක් තිබ්බා. එතන නැත්තම් පල්ලා හිටියේ නැත්තම් සමාහෙට අවෙන්නේ අවෙන්නේ නැත් වෙන්නේ ඉඳි තිබ්බා. ඒ වගේම මේ කොළඹ තොරණාන්දී එක ගෙදරක් ගිහිල්ලා ඒක ලොකු සංකීර්ණ ගයක්. මම මුලින් ගියේ සාලේ චෙක් කර කර ඉන්නද්දී රාජු ඊටපස්සේ ඉව කරලා බැලුවා කුස්සිය පැත්ත. මම එයා ඔෆ් ද ලීඩ් ගෙන ලීඩ් එක නැතුව නිකන් අතර ලැව්වා. එයා කුස්සිය ගාවට ගිහිල්ලා ආපහු හැරලා ආවා. ඇවිල්ලා කාමර තිබ්බ කාමර ඇතුළට ගිහිල්ලා කෙලින්ම පළවෙනිනේ දෙවෙනි අල්මාරි අතෙන් ගන්න සංඥා කරා. සංඥා කරන වෙලාවේ ගෙදර අයිතිකාරයා ලොක් කරලා තිබ්බේ. එයාගේ එයාගෙම යතුරු අරගෙන හැරලා බලද්දී ඒක ඇතුළේ තිබ්බ කේරළ ගංජා ප්‍රමාණය නම් මට අත්‍තරම මතක නැහැ ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ රාජකාරී ගණනාවක් කරලා තියෙනවා. ඉතින් දැන් දැන් ඒවට ඉව කරන දේවල් ඔයා පොඩි කාලේ ඉඳලා මේක මේකලෝ ගත්තට පස්සේ ඉඳන් ඒවා පුරුදු කරලා කරන්න ඕනේ. ඔව් කමින් කමින් ට්‍රේන් කරන්න ඕන. ලේසිද වැඩේ? ඇත්තටම ගොඩක් අමාරුයි. අමාරුත් නෙමෙයි ඉතින් ඒක මෙයා මාත් එක්ක හිතවත් වුණාම ගහගෙන යන්න කිව්වත් යනවා යා. දැන් මේ ලැබ්ඩෝ කෙනෙක්. ඔව්. දැන් ඔයා කිව්වොත් මෙයා කාට හරි හපන්න කිව්වොත් හපනවා. අනිවාර්යයෙන්. ඒගොල්ල ලැබ්ඩෝ හොඳරුණත් හදන්න බුණා නරකරුණත් හදන්න බුණා කීකරු හැදුවදින් මේ මේ පොලිස් ට්‍රේනින් එකේදී විශේෂයෙන්ම කියන්න දෙයක් ඕන දෙයක් කරනවා. ඔව් දැන් මේවනේ අපිට රාජකාරියේදී මොකක් හරි සතුරු ප්‍රහාරයක් එල්ලුණොත් අපිට බේරෙන්න කිසිම අවියායුධුමක්වත් නැහැ. අපිට සොනකයන් තමයි ඉන්නේ. එයා පුරුදු පුහුණු කරලා තියෙන්නේ අපිට ආරක්ෂාව දෙන්න. අනවචනයකින් තොරව ක්‍රියා කරන එකම දේ තමයි මාස්ටර් ආරක්ෂා කරනවා. බලාගෙන යනකොට අපි තවත් පොලිස් නිලධාරි මාත්මේකාව බණ්ඩාර අයබෝන් පෙට් ඔක් එකට පිළිගන්නවා. අයබෝන්. අපි කියන්නේ මුලින්ම මෙයාගේ වැඩ කැලේ මෙයාගේ නම මොකද්ද? මෙයා ටෝබි. මෙයා මද්රවි පරිසර රාජකාරිය තමයි දැනට කරන්නේ. මෙයා දැනට නිලසම මුලස්ථාන රාජකාරිය කරගෙන යනවා. රයිට්. දැන් මෙයා ලොකු ලොකු කේසස් වලට අත ගහලා නැත්නම් කරලා දෙන්න. මොන වගේද? කොළඹ මැගසින් බන්ධනාගාරේ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමක් කරා. ඊට අමතරව ඊට අමතර දැනට මෙයා 2014 ලංකාවට ආවේ. පුරුදු පුහුණු කරලා ජොබ් එකට යෙදුවේ 2015. 15 ඉඳලා මේ දක්වා මද්රාවේ වැටලීම 120කට වගේ සහභාගී වෙනවා. 120කට වගේ සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩෙක් නේ. ඔව්. දැන් සම්දර්ශනවලදී මෙයා දක්ෂතා පෙන්නවා. ඔව්. අපි ඒ ගැන කියන්නකෝ කොහොමද මේ පුහුණුවෙන් කටයුතු කරේ කියලා. මෙයාට පුහුණුවෙන් කටයුතු කරේ සම්දර්ශන රාජකාරිය මෙයා කඩලු පනිනවා. පහාරක සිනසුණකෙක්. ඊට අමතරව මල්කන මද්දීලා පිළිගන්නවා. අර දමුත්තා. ඊට අමතරව අඩි 9ක් උස අඩි 20ක් දිග අම්බි දෙයක් අතරේ මෙයා අඩි 20ක් එහාට ගොස් නැවත අඩි 20ක් මෙහෙට පැමිණ අඩි 40ක් ගමන් කරනවා. කම්බි දෙක අතරේ. කම්බි දෙක අතරේ. එතකොට ඒක ඔයා තමයි ට්‍රේනින් එක ලබා දුන්නේ. මම ට්‍රේනින් කරා මගේ ප්‍රද උපදේශක ජයරත්න මහතාත් සමග. කොහොමද වැඩි? ලේසිද අමාරුද? මාස 6ක් පමණ ට්‍රේනින් කරා. එතකොටදී වැටෙනවා කරනකොට මුල් කාලේදී. මුල් කාලේ. අඩියේ ඉඳලා තමයි ට්‍රේනින් කරන්නේ. අඩියක
බ්ලොග් ගලක් තියලා ඒ ප්‍රමාණය ඉඳලා තමයි ට්‍රේනින්ග් කරන්න පටන් ගත්තේ. මේ වෙනකොට අඩි 9ක් අඩි 9ක් ඉස්සර යනවා මම හිතන්නේ දකුණු වාසය වෙන්නේ නැහැ. තාම එහෙම අංගයක්. අපිට තව එක්කෙනෙක් එතුල ඉන්නවා තව මේ අපරාධ පරීක්ෂණ අංශ වලට එකතු වෙච්ච එක්කෙනෙක්. ඔව් අපරාධ පරීක්ෂණ සුමකි. සුමකි. මොරේ මට තමයි හෑන්ඩල් කරන්නේ. කියන්නකෝ විස්තරය කොහොමද මෙයාගේ කතන්දරේ? මෙයා 2015 තමයි මම ජොබ් එකට අවතීර්ණ වුණේ. ඒ දක්වා නම් මේ දක්වා වෙනකම් අපරාධ පරීක්ෂණ රාජකාරිය සම්බන්ධව යොදලා තියෙන්නේ. කේසස් සාමාන්‍ය 120ක් 230ක් විතර වගේ කරලා තිනවා. දැන් ගොඩක් සාර්ථක කේස් කරලා තිනවා, මර්ඩර් කේස් කරලා තිනවා. ඊට අමතරව රේප් කේස් කරලා තිනවා. ඊට අමතරව හවුස් බ්‍රේකින්, කොල්ලකෑම් මේ වගේ ගොඩක් කේස් කරලා තිනවා. දක්ෂ ලෙස වත්තනමල aran තිනවා කට්ටිය. ඒත් එක්කම හොරකම් කරපු බඩුත් එක්කම මෙයා aran අත්තරම ගණන් ගන්න කටයුතු කරලා තිනවා. මොන වගේ දේ කියන්නේ ලංකාව තුළ ප්‍රසිද්ධ මර්ඩර් කේස් වලට දායක වෙලා තියෙනවද? ඔව් කරලා තියෙනවා. නල්ලතන්නේකේ මං හැටන් ඉන්නකොට නල්ලතන්නේ මිනිමරුවක් කරලා තිබ්බා. ඒත් කලකින් පාර දීලා තියෙන්නේ. හහ් දෙපිසරක් තවන් වෙලා තියෙන්නේ. ඒකේ මිනිමරුව හොයාගන්න ලොකු උදව්වක් දීලා තියෙනවා. මම කියන්නේ හතරක් විතර වගේ දුරක් ගිහිල්ලා මේ සැකකාරෙන්ට උනත් බේරෙන්න අමාරුයි. ඔව් ඒ කට්ටියට ඉතින් කොහොමත් බේරෙන්න විදියක් නැහැ. කොහොමත් සුනකේ බොරුවක් කරන්නේ නැහැ කවදාකවත්. මනුස්සෙක් තමයි සාමාන්‍ය බොරුව කරන්නේ වැඩි හරියක්. මෙයාලා ඉතින් ගොඩක් කරන දේවල් ඇත්ත. හ්ම්. ඒ කියන්නේ සාමාන්‍ය මෙයාට සාමාන්‍ය මනුස්සේ ඉවත් තමයි ලබා දෙන්නේ. අපි හිතමුකෝ ගෙයක් කඩලා තිනවා කියලා. ඒ ගෙයක් කඩපුවාම සාමාන්‍ය එතන ඒ අපරාධකාරයා විසින් පරිහරණය කරලා තියෙන ඒවා හෝ නැත්නම් එයා ගෙනවිත් එතන දමා කියපු භාණ්ඩයක් හෝ මොන දේපලක් තියෙනවා අපිට. ඒක තිබ්බාම තමයි මෙයාට දෙන්නේ එක සුවඳ. හ්ම්. එක සුවඳ වලසේ ඒ හොරා හෝ අපරාධකාරයා පසුපස ගිහිල්ලා තමයි හම්බ වෙනකන් යනවා තමයි. හම්බ වෙනකන් යනවා. කොතේ දුරට හරි එයාට ඒ සුවඳ දැනෙන තාක්කල් යනවා. යන අතර වෙන්නේ නැහැ. එයා වෙන වෙන දේවල් වලට යන්නේ නැහැ. බොරුව කරන්නේ නැහැ. රයිට්. ඉතින් මේ ඉන්නේ මගේ නම මොකද? මම ජොනි. ජොනි. ජොනි කියන්නේ කේසස් 100කට වඩා ලංකාව තුළ සිදු වූ අපරාධ 100කට වඩා සැකකාරය හොයාගෙන දායකත්වය දක්වපු සුනකේ. අනිවාර්යයෙන්ම සැකකාරව සහ ඒ කට්ටිය අරගෙන ගිය දේපල. මුදල්, කතරම් බඩු, මේ හැමදේම. K9 යුනිට් එක ගැන අපි මේ ඩිවිෂන් එක ගැන කතා කරගෙන යද්දී මට හම්බුණා මේ ලොකු ෆයිල් එකක්. මේකේ තියෙනවා කේසස් කීයක් තියෙනවද? ඔක්කොම 1500. කේසස් 1500 ගානක් මේ ඔක්කොම දායක වෙලා තියෙන එක බල්ලෙක් නේ. ඩෝරා. කෝරා. කෝරා. කෝරා තමයි දායක වෙලා තියෙන්නේ. කෝරා හෑන්ඩල් කරේ නිමල් පෙට්‍රෝක රයිබෝන් කියලා පිළිගන්නවා. පොඩ කියන්නකෝ දැන් මේ කෝරා මේ වෙනකොට නැහැ. ජීවතුන් අතර නැහැ. හැබැයි මේ කේසස් 1000 ගානටම වගේ හැදෙන කෝරා. 1000 ගානස් මේ සස්පෙක්ට්ස්ලා කියන්නේ සැකකරුවන් ඔක්කොම අල්ලගන්න කෝරා තමයි වගේ කියන්නේ. කොහොමද මේ කතන්දරය පටන් ගත්තේ? මම 2011 තමයි මෙහෙට ආවේ. හ්ම්. يعني බල්ලෙක් ට්‍රේනින් කරන්න ඉස්සෙල්ලාම 2011. ඇවිල්ලා මට නෙදර්ලන්තෙන් ගෙන්නුව බල්ලෝ 100ක්. ආ. ඒ 100 එක්කෙනෙක් තමයි කෝරා. ඔව්. ආ ගංජාරන් සිරිපා වඳින්න ගිය 35ක් කෝරාට කොටුවේ කියලා තමයි තියෙන්නේ හෙඩ්ලයින්. ඒකට මේ සිරිපා යන්නේ ගංජා අරගෙන. ඔව්. ඒ ගංජා අරගෙන කට්ටි යනවා ඉතින් අර ආතල් ගන්නට යන්නේ. ඔව්. ඒ යනකොට මම වඩු මාට්ටු ගොඩක් ඒවා අත්වල නෙමෙයි. තියෙන්නේ මේ තියෙන මේ සීට් අස්සේ. එතකොට සීට් එක කපලා බස්සලා ඉස්සර අපොස්ටින් එක ගලවලා ඒකට දාලා එහෙම තමයි තියෙන්නේ. අපිට හොයන්න බෑ ජීවිතේ. මේ වගේ කට්ටි ඉන්න මොනේ? නැත්තම් දුවෙත් යන්නේ. කොහොම කතා කරගෙන යනකොට අපි මේ තව තවත් කට්ටි ඉන්න මේ දෙන පුවත්පත් වාර්තා තොරතුරුත් එක්ක තියෙන මේ කේසස් කීයක් තියෙනවද? කේසස් 50ක්. කේසස් 50ක් වගේ තියෙනවා. මේ රෙජි ගැන තියෙනවා. රෙජි කියන්නේ රොට්වයිල්ට අයත් සුනකේක්. ඉතින් නලින් තමයි හෑන්ඩල් කරේ, ට්‍රේන් කරලා ඔක්කොම කරේ. මේ නකල්ස් රක්ෂිතයේ වෙච්ච කතන්දරයකුත් තියෙනවා මිර අවුරුද්දක් කර ගන්න. ඒක තමයි ජනප්‍රියම කතන්දරේ. ඔව් අය පුඩුලුවේ දිත්ති මිනිස්සු ආදිනේක හොයාගත්තා. හා ටිකක් තියෙනවා. අපිට පොඩ්ඩක් කියන්නකෝ නකල්ස් කතන්දරේ මේ ඒ ඉතුරු කතන්දර ටික චුට්ටක් විස්තර කරලා. නකල්ස් රක්ෂිතයට මේ තරුණයෙක් 8 දිනක් ගිහිල්ලා දෙනවා මේ රක්ෂිතය නරඹමු නේ. රක්ෂිතේ තියෙන මේ DL-ක් නරඹලා එතන රැටේ ගත කරලා ඉන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ ප්‍රදේශයට යනකොට මේ එතන මග පින්නන්න රංගල ප්‍රදේශයේ යාළගේ තරුණයෙක් 8 දිනාගේ එක යාළුවෙක් ගිහින් තියෙනවා. ගිහිල්ලා මේ ඒ අතන එයාලගේ ගියපු 8 දිනා වනේ රෑ කැම්ප් එක ගහගෙන එහෙම නතරලා ඉන්න අතරේ අර මග පින්නන්න ගිය කෙනා එදා හවස මේ එන්න පිටත් වෙලා තියෙනවා. පිටත් වෙද්දී මේ හවසලා මේ ගොඩක් ඒ කැලේට මීදුමින් මේ වැහෙන ප්‍රදේශය ඉතා සීතලයි.
අර යාළුවන්ට මේ යනවා කියලා මේ යාගේ ගම තමයි රංගල. රංගල විදිහට යනවා කියලා ආවගෙන මේ යාළු පහුදා ගෙදර එන ගෙවල් වලට එන වෙලාවෙත් මෙයා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ තව මෙයාල කලබල වෙලා පොලිසියට කතා කරලා කියලා හොයලා ප්‍රදේශවාසීන් ගම්බික තුනක ප්‍රදේශවාසීන් ඉන්නේ පොලිසියයි ආමි හම්දා නිලධාරීන් ස්ටීප් නිලධාරීන් එක කැලේ මෙහෙමක් කරලා හොයලා හොයලා දවස් තුනකට ඉතුරු පස්සේ අපිට මැසේජ් එකක් දුන්නා මේ මේ කුජලෙක් අතුරු දහන්නලා ඉන්නවා හොයන්න එන්න කියලා. ඊට පස්සේ එතකොට මට හිටියේ නිලසනක රිජි කියන නිලසනක මම බාර හිටියේ. ඊපස්සේ මට මේ මේ නිලසන කොට්ටාස බාර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරිසරයක ප්‍රියන්ත ගුණසේකර මහත්මයා දැනුම් දුන්නා මේ මේ ඒ ප්‍රදේශයට ගිහිල්ලා හොයන්න කියලා මේ පිට රාජකාරී සහය ලබා දෙන්න කියලා. ඊට පස්සේ මම මේ නිලසනකයා සමග විදේශයට ගියා. ගිය යනකොට ඒ රංගල මේ රාජිතන් කැලේ රක්ෂිතේ දවස් 3ක් 4ක් 3ක් විතර ඒ පිටිල හොයපු අය මට හම්බුණා. ඒ අය අර ගුජරේගේ යාළුවොත් හිටියේ මේ ස්ථානේ. ඊටසේ ගැටියත් එක්ක මේ කතා බහ කරද්දී මට දැන් නිලසන කීක මේ කෙනෙක් හොයාගන්න නම් ඒ මේ පුජ්‍යලයා මේ පරිහරණය කරපු දෙයක් දෙන්න ඕනේ. මොකද මෙයාලා ඉව අනු යන නිසා මේ ඉව ලබා දීමද මොකක් හරි දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ පොලිසියට මේ පොලිසිය යාත්‍රා දන්සි වෙන නිලධාරීන් දැනුම් දුන්නාට පස්සේ රංගල පොලිසිය ඒ නිලධාරීන්ට කිව්වා මට මේ නිලසනකයාට අතුරු දහන් වන පුජ්‍යලයාගේ මේ ඇඳගෙන හිටපු මොනව හරි ඇඳුමක් මේ තියනවා නම් ඒ කියන්නේ අතුරු දහන් වෙන්න කලින් ඇඳගෙන හිටපු දෙයක් තියනවා නම් මට ගෙනත් දෙන්න මේ නිලසනකයාට ඉව ලබා දෙන්න මොන කිසිම දෙයක් නැති නිසා ගෙදරින් ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මේ මට ගෙනත් දුන්නා මේ ටී-ෂර්ට් දෙකයි කලිසමකයි ගෙනත් දුන්නා මේ ඉව ලබා දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ එතන මේ යාගේ යත් එක්ක ඇලේ හිටපු යාළුවෝ කෙනෙක් එක්කන් ගියා. අන්තිමේට යාළට මෙයා මුණ ගැහුණ තැන බලා ගන්න ඕන නිසා ඊට පස්සේ එතෙන් යන්න අපි ওই රක්ෂිතේ යන්න ගමේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඇතුළට යනකොට තමයි මේ රක්ෂිතේ මේ ගැටි කැම් ගහගෙන හිටපු තැන හම්බෙන්නේ. එතෙන්ට නිලසන කියාරගේ ඇයි මගේත් එක්ක තව නිලධාරීන් 3 දිනක් විතර ගියා. ප්‍රදේශවාසීන් අර කණ්ඩායම් කණ්ඩායම් තමයි පොලිසිය මේ කැලේ එක එක පැතිවලට මේ මේ හොයන්න මේ මෙහෙමට සහභාගී වෙන. මයිත් එක්කත් 15ක් විතර ඒ වෙලාවේ 10ක් විතර මේ ප්‍රදේශවාසීන් කීප දෙනෙක් තරුණ කීප දෙනෙක් මයිත් එක්ක හිටියා. අර පුදුන අතුරු දන්වන පුජ්‍යලයාගේ හඳුරුණ අය යාළුවෝ හිටියා. එතෙන්ද ගියා ලාන්තියට මට පින්නවා මේ මේ ස්ථානේ තමයි මෙයා නැති වුණේ මේ අපි අන්තිම තවට දැක්කේ. මොකද ඒක මේ වගේ මේ පොඩි දුරක් අඩි 10ක් විතර යනකොට ඒ පුජ්‍යල මීදු මෙහෙල යනවා පේන්නේ නැහැ. එතනින් යාට මම කොහෙට ගියාද කියලා පේන්නේ නැහැ. කැලේ හැමතැනම අඩිපාරවල් තියෙනවා. එයාලා අර රාත්‍රී කාලේ ගත කරපු තැනට ගිහිල්ලා මම අරකින් ඉව ලබා දුන්නා මේ ඒ අරන්ගේ රෙදිවලින්. ඊටසේ මේ නිලසනගේ සෑහෙන දුරක් ගමන් කරා. කිලෝමීටර් 5ක් වගේ සෑහෙන දුරක් ගමන් කරා. මේ හරි පහ මේ අර ගොඩක් අවුව එහෙම අඩුයි මේ ගමන් කිරීමේ පහසුයි. මොකද මේ වෙන මිනිස්සු වැඩි ගමන් කරන්නේ නැති කැලේ කැලෑබද ප්‍රදේශයන් නිසා මෙයාලට හොඳට මේ අර මේ මිනිස්සුන්ගේ මේ හිතන ඉව තියනවා. මේ හොඳට ඒ මාර්ගය රැඳිලා තියනවා කියලා දැනගන්න මට මේ නිසනක ගමන් කරන විදිහට මට දැනනවා. අර අපි පළපුරුද්ද ටික මෙයා කරගන්න පුළුවන් දැනගන්න පුළුවන්. ටික දුරක් යනකොට මේ පොඩි දිය වතුර පාරවල් හම්බෙනවා. ඊට පස්සේ මම එතනින් ආයේ ඒගොඩට ගිහිල්ලා ඒගොඩ එතන අපිට මේ නිරීක්ෂණය කරද්දි තේරෙනවා මෙතනින් මේ තමයි මිනිස්සෙක් ඒගොඩ වෙන්න පුළුවන් තැන් මොනවද කියලා තේරෙන ඒ වගේ තැන් වලින් ඒගොඩ කරගෙන පොඩි වෙච්චර යට තැන් නෙමෙයි ගල් තියෙන මේ ඒ වගේ තැන් වලින් ඒගොඩ කරගෙන ආයේ නැවත ඉව ලබා දෙන එහෙම ගොඩක් උඩලු දෙදෙසේ ගහනයි. මමයි මේ නිලසනක මම බාරේ ඉන්න නිලසනක රෙදි එක්ක තමයි මම ඉස්සල්ලා යන්නේ. සැලැද්දි අපි මාගේ නිරසනකයන් කුඩල්ලෝ සෑන්ඩ් කනවා. කාරේ කුඩල්ලෝ කරටිය මේ ටිකක් නිරසනකයන් විවේකෙන් තියලා අය කුඩල්ලෝ ගලවලා ප්‍රදේශවාසීන් අපිට දුන්නා. ඩිටෝල් වතුර දුන්නා මේ නිරසනකයාට ඇගේ දාන්නයි මගේ මේ මගේ ඇකට ඉන්න සපත් වලට ඉන්න කුඩල්ලෝ කනවාට ඩිටෝල් ඩේ වලින් මෙයාගේ දාලා තමයි ඒ ගමන ගියේ. ගොඩක් දුෂ්කර පාරක් ගිහිල්ලා ගිහිල්ලා මොකද වුනේ අන්තිමට? කිලෝමීටර් 22ක් වනේ ඇතුළට ගිහිල්ලා මීමුරේ ප්‍රදේශයට කිට්ටු වෙන්න තියෙනවා. මේ ඒ කැලේ ඇතුලේ
අලු ගල්ලෙන කියලා ගල්ලෙන. ඒ ගල්ලෙන අර පුජ්‍යලේ වැඩිලා ඉඳලා හම්බුණා අපිට. මැරලද? නෑ නෑ මැරල නෑ. රයිට්. එතකොට දැන් ඔයා ගාව ඉන්නේ අලුත්ම අලුත් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්. මෙයා නෙදර්ලන්ත ගානන කරලා ඉලසන චාලි. චාලි. ඉතින් ඕක තමයි රජී කඳන්දට චාලිත් එක්කත් ඉස්සරහට යන්න අපි චාලිත් එක ගොඩක් හොඳ වැඩ කරන්න පුළුවන්. හයිඩ් බොම් ස්තුතියි නලින් එන අපි දෙකේ දුනාට. ඉතින් අද දවසේදී අපි ආවේ මහනුවර ප්‍රදේශයට. මහනුවර ප්‍රදේශයේ ඉඳලා තමයි අපි ඕගලන්ට ප්‍රෝග්‍රෑම් එක ගෙනාවේ. ලංකාවේ තියෙන ලොකුම කැනල් එක ගැන. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසියේ K9 ක්ලබ් එක. ඉතින් මංගා තමයි අද ඩ්‍රෝන් එක තියෙන්නේ. විහිංග කියලා පොඩක් පැත්ත කර වෙලා පාඩුවේ ඉන්නවා. කම්මැලි ගමෙන් ඉන්නවා. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ ලස්සනට අද ප්‍රෝග්‍රෑම් එක බලන්නට කියලා, ආදර කරන්නට කියලා. මේක තමයි ලංකාවේ තියෙන අභිමානය. කිසිම තාක්ෂණයකට බැරි ඉවක් තියෙන බල්ලෙක් කොහොමද මත්ද්‍රව්‍ය වටලන්නේ, එක්ස්ප්ලෝසිව්ස් කොහොමද හොයාගන්නේ, සහ අපරාධ හොයාලා ගිහින් අපරාධකරුවව කොහොමද අල්ලගන්නේ, මේ වැඩ ටික තමයි අපි පෙන්වුවේ අද දවසේදී. ඒ සුපිරි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අද අපි සමුගෙන යනවා මහනුවර ඉඳලා. අද පෙට්ටෝක් එකෙන් මේ සුරතලුන් වෙනුවෙන් පෙට්ටෝක්.